දෙවල් දෙකක් සිද්ධ විය යුතුයි. එකක් තමයි කෙටි කාලීනව ජාත්‍යන්තර මුල් අරමුදල සමග සාකච්ඡා කරලා ඔවුන්ගෙන් මුදල් ලබාගෙන නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳ පොලේ දොරවල් විවෘත කරලා ඒ දේශ ණය ලබා ගන්න සහ ආයෝජන ලබා ගන්නකම් අපිට කෙටි කාලීන අවශ්‍යතාවය පියව ගන්න ඕනේ. අගමැතිවරයා දැන් සති දෙකෙන් දෙකට කරන ප්‍රකාශවලින් අපි කවුරුත් අවබෝධ කරගෙන තියෙනවා ඊළඟ මාස 6ට ඇමරිකන් ඩොලර් බිලියන 4ක විතර මදිපාඩුවක් තියෙනවා. අපි ණය ගෙවන එක අවකාලිකව නවත්තලා කියලා ලෝකෙට දැනුම් දුන්නට අපිට සියලු ණය නොගෙවා ඉන්න බෑ. අපි ජාත්‍යන්තර මූල අරමුදෙන් ගත්ත ණය, ලෝක බැංකුවෙන් ගත්ත ණය, ආසියානු සංවර්ධන බැංකුවෙන් ගත්ත ණය වාගේ ණය ගෙවිය යුතුමයි. අපි නොකා නොබී හරි ඒවා ගෙවිය යුතුමයි. අනිත් පැත්තෙන් අපි අරගෙන තියෙනවා ඔය පොඩි පොඩි ස්වප් ණය. ඔය අරගෙන තියෙනවා විදේශීය මහ බැංකුවලින් සහ දේශීය බැංකුවලින්. ඒවා ගෙවන්නත් ඕනේ. රටට ගලාගෙන එන අපනයන ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් අපනයනය සඳහා අවශ්‍ය වෙනවා. එතකොට අර ගෙවන්න තියෙන ණයයි මේ ඔක්කොම එකතු කරාම අගමැතිවරයා කියන ඩොලර් බිලියන 4ක විතර මදිපාඩු අඩුපාඩුව තියෙනවා. ඒතර ඒක ලබා ගන්න නම් රාජතාන්ත්‍රික ලෙස අපේ මිත්‍ර රටවල් වලින් මේවා ලබා ගන්න ඕන. මොකද වෙන කොහෙන්වත් අපිට ණය හැටියට දෙන්න සූදානම් නැහැ. මොකද දෙන්නේ නැත්තේ මොකද? අපි බංකොලොත් අපේ ණය තිරසාර නැහැ. තිරසාර වීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙල තාම එකඟ වෙලා නැහැ. ඒ නිසා අපි ඉන්නේ අපි කියනවා තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මේ තනතුරේ රැඳී ඉඳලා මේ අටෝගත්ත වැඩපිළිවෙලත් එක්ක යෑම හරහා සිද්ධ වෙන්නේ අපේ කෝටි මේ දෙකක් වෙච්ච ජනතාව මේ අගාධයෙන් තවත් විශ්වාස කරගන්න බැරි තවත් අගාධයකට වැටෙන එක. අපි සූදානම් මේ ජනතා වෙනුවෙන් පෙනී හිටින් අපි සූදානම්. ඒ සඳහා අර මම කලින් කියපු සර්වපාක්ෂික අන්තර්කාලීන තෝරාගත් අවම වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න අවශ්‍යයි. ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මෙතනින් ඉවත් විය යුතුයි. හෙට ඉවත් වෙන්න බැරි නම් ඉවත් වීම සඳහා වැඩපිළිවෙලක් කාල රාමුවක් නිර්මාණය කරලා දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කළා එක තැනකට ආ යුතුයි. එහෙමනම් ඒ ටික තමයි මට කියන්න මේ මම බලාපොරොත්තු වෙන්නේ. අනිත් ගරු මන්ත්‍රී දෙන්නා කතා කරලා ඉවරනම් අපිට පුළුවන් වෙන්න ඕනේ ණය හිමියන්ගෙන් විශ්වාසය එහෙමත් නැත්නම් සහතිකය ඇෂුවරන්ස් කියලා කියන්නේ සහතිකයක් ලබා ගන්න ඔවුන් ණය කපා හරින්න යම් කිසි ප්‍රමාණයකට සූදානම්. මොකද මේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ රජය කියනවා ඔවුන්ට පුළුවන් කියලා අර ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න. එහෙම නැතුව IMF එකට බෑ. ඔවුන්ගේ අත් බැඳලා තියෙන්නේ ලංකාවට සල්ලි දෙන්න. ඔවුන්ට එක කරන්න බෑ. ඒක මේ අගමැතිතුමා කවුද කියන එක මත මේ පදනම් වෙන්නේ නැහැ. අගමැතිතුමා කවුද ජනාධිපතිතුමා කවුද කියන එක ඒක මේ තාක්ෂණිකව ඒක වැදගත් නැහැ. වැදගත් වෙන්නේ පුළුවන්ද මේ රජයට මේක කරන්න. ඒ පුළුවන් කියන එක බාර අරගෙන ඔවුන්ට හිමි යම් මුදල් ප්‍රමාණයක් කපා හැරීමට ණය හිමියන් එකඟ වෙනවා. ඒකයි වැදගත්. ඒතර ඒක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හිතනවා නම් කරන්න පුළුවන් කියලා තනියෙන් අපි දැඩි ලෙසම කියනවා ඒක කරන්න බෑ. හරි. එතකොට ඒ ගැඹුරු ප්‍රතිසංස්කරණ කරන්නත් බෑ. රාජතාන්ත්‍රික ලෙස ලෝකයේ අපි කෙරෙහි විශ්වාසයක් නැහැ. අර මාස 6 ජීවත් වෙන්න අපිට හිඟා ගන්න අපේ මේ 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 අර මොකද්ද මේ මේ මෙව්වකට සල්ලි දාගන්න අපි හිඟා කරනවානේ. අපේ මේ ප්‍රයිඩ් එක පැත්තකින් තියමු. හරි. මේ මේ වාදනයේ සල්ලි කවුරු හරි දාන්න එපා.
ඒ වාදනයට සල්ලි දාන්න ඕනේ. ඒ වාදනයට කවුද සල්ලි දාන්නේ? දැන් අපිත් ඇවිල්ලා වාහනේ නැත්තම් මිනිස්සු ඇවිල්ලා වාදනය සල්ලි ඉල්ලනවා. සමහරුත් දෙනවා සමහරුත් දෙන්නේ නැහැ. අපි හිතනවා නම් මේ 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 මිනිහා මේකෙන් කියලා කුඩු ගහයි කියලා දෙනවද? නැහැ. කියලා මේ කුඩුකාරයෙක් කුඩුකාරයට දෙන්න එපා. කවුරු හරි කියනවා නම් මේ අපි අපි මේ වාදනයට දාන සල්ලි ටික මම හොරකම් කරයි කියලා. දෙයිද? දෙයිද? අර මැලක් බ්‍රවුන් කියලා තියෙනවානේ. මැලක් බ්‍රවුන් හිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෙවනියා. UNDP එකේ ප්‍රධානියා. මොකද කියලා තියෙන්නේ? මේ රටේ ඉතිහාසයේ අරන් බලන්න දීපු සල්ලි හොරකම් කරලා තියෙනවා. ගිහින් බලන්න මේ හැමිල්ටන් රිසර්ව් බැංක් එක නිව්යෝක් වල දාලා තියෙන නඩුවේ මොනවද කියන්නේ? මිස්ටර් 10% කියලා කියනවා. ඒක නඩු වර්තාවල නඩු නඩුවේ තියෙනවා. එතකොට විශ්වාසයක් නැහැ. මැලක් බ්‍රවුන් කියනවා නම් මුන් සල්ලි හොරාන් කරනවා කියලා. නමින් නම් කරලා තියෙනවා නම් නිව්යෝක් මේ 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 අධිකාරියේ මේ රාජපක්ෂලා. දෙයිද?